आयुवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीध टीवी रात्रि प्रवृत्ति विकास आरंभ वाणे रात्रि प्रवृत्ति तुलिन मम उदेशान इडम गेदर प्रथमेन सिरस्थल නිල රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශයට පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා එරට නිදහස් ස්වර්ණ ජුබිලි සමරු උත්සවය අමතයි. ඉසුරුපාය ඉදිරිපිට උණුසුම් කළ ගුරු විදුහල්පති පක්ෂ විපක්ෂ විරෝධතාවය. අන්තවාදය දුරු කළ හැක්කේ අධ්‍යාපනයෙන් පමණයි. ජනතා විමුක්ති පෙරමුණ කියයි. मंत्री नलीन के प्रकाश राज्य बुद्धि सेवा प्रधानिया सीआईडीआई मंत्री बरयागे प्रकाश परीक्षण आरंभ जनपति तुमनी अगमति तुमनी हुस्म गन्न इडदेन्न हिरुनिका इल्लाई कोविड एन्नते पालमु मात्रावेन वायरसे पैतिरीम सीट हेट हातर की नाडु करनवा राज्य अमति सुदर्शनी कियाई बत्तरमुल्ल प्रदेशे वेडिहिटी निवासेकिन आसादितीन पनास अटाक රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත දෙදින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශ වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබෙනවා. එන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජුබිලි සමරු උත්සවයෙන් පැවති උත්සවය අමතනු ලැබුවා. बांग्लादेश राज्य नील संचारक सुंदा पीटात्व अग्रमात्य महिंद राजपक्ष महता एरट वेलावे नद पेरवे बांग्लादेश वित लंगावुना श्रीलंका अग्रमात्य महिंद राजपक्ष महता दूत पीरस बांग्लादेश समूहांडे अग्रमात्य शेख हसीना महात्मे विसेन महत् हरसरण्यू पिलीगन लगुआ ही हसरत साजिलाल जात्यांतर ग्वांतर पोले दे हमुदा उत्तमाचार सहित विशेष पिलिगनी मक्ले साई अग्रमात्य वर्या पिलिगनी में सिद्ध खले अग्रमात्य वर्या अद प्रथमेन बांग्लादेश निदहास सटन वेनुवेन दिविपिदुवान्गे अनुस्मरण स्मारके वेत गोस उपहार दाक्वनु लेबुआ මෙමවස්ථාවට බංග්ලාදේශ රාජතාන්ත්‍රික නිලධාරී නෙකුවතර එන අනුතුරු අග්‍රාමාත්‍යවරයා විසින් එරට අමුත්කන්ගේ පොතෙහි විශේෂ සටහනක්ද තබනු ලැබුවා. සිය සංචාරයේ සංකේතවත් කරමින් බංග්ලාදේශ නිදහස් සටන වෙනුවෙන් දීපිදුවන්ගේ අනුස්මරණ ස්මාරක භූමියේ අග්‍රාමාත්‍යවරයා විසින් පැලයක් රෝපණය කිරීමද සිදු කරනු ලැබුවා. අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ පළමු හමුවීම ලෙස බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒකේ අබ්දුල් මොහොමඩ් මහතා හමු වී තිබෙනවා. විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතරින් අනතුරුවයි ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්ුණේ. මෙම හමුවේදී දෙරට අතර පවතින රාජතාන්ත්‍රික බෙන්ම වාණිජ හා ආයෝජන සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායින් අනතුරුව බංගබන්දු ෂේක් මොජිබර් රහ්මාන් මහතාගේ ජන්ම ශත සංවත්සරය සහ බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජුබිලි සැමරුමේ උත්සවයට එක්වමින් එහි දේශනය පවත්වනු ලැබුවා. ආයුබෝවන්. I am delighted to be present here. බංග්ලාදේශ වැසියන් විසින් ඓතිහාසික වශයෙන් සුවිශේෂීයි සලකන මෙවැනි උත්සව අවස්ථාවකට සහභාගී වීම සඳහා මම අද දින බංග්ලාදේශයේ ඩකා අගනුවර වෙත පැමිණියේ ඉමහත් සතුටින්. එසේම මටත් මගේ දූත පිරිසටත් මෙම අවස්ථාවට සහභාගී වන ලෙසට ආරාධනා කිරීම සම්බන්ධයෙන්ද මෙහි පැමිණීමේදී මා වෙත දැක්ව උණුසුම් පිළිගැනීම වෙනුවෙන්ද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය වෙත කෘතඥතාව පිරිනැමීමට මේ අවස්ථාවක් කරගන්නවා. COVID-19 වසංගතය හේතුවෙන් आर्थिक परिवर्तन दरिद्रतावर्धन अरमुनु साक्षात् दकुनु आर्थिक शक्ति बलागार्यक् दशक
අප දෙරට අතර වෙළඳ සහ ආයෝජන හෝමාරු වේගයෙන් වර්ධනය වෙමින් පවතී. මෙම පසුබිම තුල මා බංගලාදේශ අගමැතිතුමියට ඔබේ රජයට සහ ජනතාවට මාගේ හෘදයාංගම සහ අවංක උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට මේ අවස්ථාවක් කරගන්නවා. Thank you. අධ්‍යාපන සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට එකපසක විරෝධතාවයක නිරත වෙද්දී ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය මාර්ගයේ තවත් පසක විරෝධතාවයක නිරත වුණා. මෙම කණ්ඩායම් දෙක එම ස්ථානයේ සිදු කළ විරෝධතාවයත් සමග ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට අද දහවල් දැඩි උණුසුම්කාරී තත්වයක් හටගත්තා. සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදුහල්පති හා අධ්‍යාපන පරිපාලන සේවාවල පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සිදු කිරීමට එරෙහිව අධ්‍යාපනයේ සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතුව අද විරෝධතාවයක් තියත් කරනු ලැබුවා. ඒ අනුව පළවත්ත අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් අද පස්වරුවේ බත්තරමුල්ල ඉසුරුපාය අවට මාර්ගවල දැඩි රතවහන තදබදයක්ද හටගත්තා. මේ අතර තවත් ගුරු වෘත්තීය සමිතියක නියෝජිතයින් පිරිසක් උද්ඝෝෂණය සිදු කරන ස්ථානයට පැමිණීමත් සමග විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගැනුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයට අර කෑගාන අර කට්ටියව ගනලා ශ්‍රවණාගාරේ තියාගෙන තමයි මේක සංවිධානය කළේ. අපි කියනවා අධ්‍යාපන ලේකම්ට ලැජ්ජ වෙන්න ඕනේ තවන්වාසිය මාචාර්ය වෙනෙක් කියලා. අධ්‍යාපන අවදි මාචාර්යලා ලැජ්ජ වෙන්න ඕනේ. අපි උඹලට කියනවා උඹලට අපේ කිසිම බයක් නැහැ. අපිට බය දැනෙන්නේ නැත්නම් උඹලත් එක්ක අද අධ්‍යාපන අමාත්‍යාංශයේ ගේට්ටුව රකින්නේ ඇමති වෙනුවෙන් බල්ල වගේ පුරන දේශපාලන එන්ජිනියෝ උන් රකින්නේ. ගේට්ටුව රකින්න ඕනේ පොලිසිය උන්ව රකින්නවා මුන් තුන් සැරයක් විවාග වෙල්. ලැජ්ජයි 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 එච්චරයි කියන්න තියන්නේ. එකම නීතියක් එකම රටක් කියලා තමයි බලයට ආවේ. අද ඒක පේනවා එහා පැත්තේ. අර ගුරු සංගමේ නෝන ආණ්ඩුවේ ගුරු සංගමේ නෝන බොරු කියලා රවට්ටන අදාර මහත්තුරු නෝන ටිකක් ගෙනලා තියෙනවා. පත්වීම් ලිපි දෙන්න මොනවටද විදුහල්පති පත්වීම් දෙන්න. අපි කනගාටු වෙනවා නෝන මහත්තුරු ගැන මහත්තුරු ගැන. විභාග අසපත්ුණේකට අපි පොලි නෑ. වැඩක් බලාගෙන ගෙවලටලා ඉන්නකෝ අප්පා. වැඩක් බලාගෙන ඉන්නකෝ. මේ මහන්සි ටිකේ විභාගට ටිකක් මහන්සි වෙලා විභාග ලියලා පාස්සල ගන්නකෝක ගන්නකෝක. මෑන්ඩුට අපි කියනවා ලැජ්ජයි කැතයි නින්දිතයි. ජෝසප් ස්ටාලින්ට කියන්න ඕනි එක දෙයක් එයාගේ අධ්‍යාපන සුදුසුකම් සකස් කරගෙන එන්න අනිත් අයට කියන්න ඉස්සෙල්ලා කියලා. විභාගයෙන් එතන හිටපු කණ්ඩායම කෑ ගැහුවේ විභාගේ ෆේල් වුණා කියලා. විභාගේ ෆේල් වුණා නෙවෙයි පසුගිය යහපාලන ආණ්ඩුවෙන් විදුහල්පති විභාගයක් තිබ්බා. ඉතාමත්ම අශීලාචාර්ය අසාධාරණ විදියට සදාචාරාත්මක විරෝධී විදියට පාර්ථපු විභාගයක්. ඒකේ හුඟක් විදුහල්පතිවරු ඉන්නේ කුලියාපිටිය කුරුණෑගල. එහෙම වෙන්න පුළුවන්ද? අතිදක්ෂ ඉන්නේ කුරුණෑගල කුලියාපිටිය විතරද? එයා පහුගිය රනිල් ආණ්ඩුවට කඩේ ගිය එක්කෙනෙක්. දෙන්න එකතු වෙලා කෑ ගහන විදුහල්පති සහෝදරයන්ට අපි කියනවා විදුහල්පතිවරු ભેද බින්න කරලා මේ රටේ විදුහල්පති පද්ධතියේ ගැටලු ඇතිකරන්න ප්‍රධාන වශයෙන් මහින්ද ජයසිංහල සම්බන්ධයි. ඒ වගේම ජෝසප් ස්ටාලින් සම්බන්ධයි. මතක තියාගන්න අපි වැඩ බලන විදුහල්පතිවරු නෙවෙයි වැඩ කරපු විදුහල්පතිවරු කියන එක මේ මොහොතේ මතක් කරනවා. අන්තවාදයේ තුරන් කළ හැක්කේ අධ්‍යාපනයෙන් හා සංහිඳියාවෙන් පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අන්තවාදය නැති කරන්න පුළුවන්කම තියෙන්නෙම අධ්‍යාපනයෙන් සංහිඳියාවෙන් සහජීවනයේ එකෙන් තමයි අන්තවාදය අවම කරන්න පුළුවන්කම තියෙන. එතකොට තමයි අර ඉතාම විශේෂ හේතු මත අන්තවාදී ක්‍රියා කරන නිශ්චිත කණ්ඩායම් ඉන්නවනම් ඒගොල්ලන් ඒ අන්තවාදයට ප්‍රජාවක උදව් ගන්න දෙන්නේ නැතු ඒ අන්තවාදයට ආගමික කණ්ඩායම් උදව් දෙන්නේ නැතු ඒගොල්ලෝ හුදකලා කළා ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන්නේ අන්තවාදී නොවන ප්‍රවේශයක් අනුගමනය කරොත් විතරයි.
නැත්තම් වෙන්නේ ඒ අන්තවාදීන්ට පුළුවන් වෙනවා මුළු ප්‍රජාවක්ම තමන්ගේ අන්තවාදී ව්‍යාපෘතියට ගොදුරු කරගන්න. ඒ නිසා අන්තවාදය අපි පැහැදිලිව විරුද්ධයි. නමුත් දැන් මේ ගැසට් එකෙන් ආණ්ඩුවට විරුද්ධව කියන ඕනම කෙනෙක් අන්තවාදී කන්න බෑ. ඒතර මේකට අනුව පුළුවන් ඒ පරිසරය ගැන වැඩිපුර කතා කරන කෙනෙක් කියලා ආණ්ඩු හිතන කෙනෙක් ඉන්නවනම් එයාගේ රැඩිකල් පරිසර අදහස් පරිසරවාදී අදහස් වෙනස් කරලා එයා පුළුවන් පුනරුද්ධාමන අවුරුද්ද එක. මොකද අපි දන්නවා දැන් ආණ්ඩුව මෑතභාගයේ අතරඟඩු ගත්ත ගොඩක් අයට කිව්ව හේතුව නෙමෙයි නඩු දාති තියෙන්නේ. ආණ්ඩුව කියන්නේ මේ පාස්කු ප්‍රාණ සම්බන්ධව ගත්තයි කියලා. නඩුව බැලුවම තියෙන්නේ වෙන දෙයක්. එක්කෝ ලයිසන් එක පරණ වෙලා නැත්නම් මොකක් හරි වෙන එක හරක් හොරකමේ ගිහිල්ලා ඔන්න ඔයගේ වතී. චෝදනාව තියෙන්නේ පාස්කු ප්‍රහාර. නඩුව දාලා තියෙන්නේ කෙහෙල් කනක් කැපුවා කියලා. අන්න ඒ වගේ තියෙන්නේ. මොකද ඇත්තම ආණ්ඩුවට ඕනකම තියෙන්නේ තමන්ට දේශපාලන වශයෙන් විරුද්ධ පුද්ගලයෝ නැත්නම් මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන පුද්ගලයෝ දඩයම් කරන එක. ඒ දඩයම් කිරීම වෙනුවෙන් ඒගොල්ලන් විවිධ දේවල් පාවිච්චි කරනවා. වත්මන් රජය පවතින තුරු කිසිදු ත්‍රස්ත කණ්ඩායමකට රට තුල ඔවුන්ගේ රාජ්‍යයන් පිහිටුවීමට ඉඩ ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රහන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් අපේ රජයක් තියෙන තාක් කල් ඊලාම් රාජ්‍ය කියන එක තව දුරටත් සිහිනයක් පමනයි කියන එක අපි සාතිකයක් දෙන්න ඕන. ඊලාම් රාජ්‍යයක් හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක අවශ්‍යතාවයක් මේ රට තුල සිදු වෙන්නේ නැහැ කියන එක ඒ සාතිකය අපිට ඉතාම වගකීමෙන් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්දියාවත් සමග දේශපාලනමය වශයෙන් අපේ රටේ දේශපාලන පක්ෂ දේශපාලන ගනුදෙනුවක් කරනවා. ඒක අපි නොදන්නව නෙවෙයි. හැබැයි නිල වශයෙන් ඉන්දියාවේ දේශපාලන පක්ෂයකට අපේ රට තුල ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැහැ. දැන් මේ ඔක්කොම මොකද්ද කරන්නේ? ජනතාවගේ ගැලවුම් කරුවන් හැටියට පෙනී හිටින උදවිය සියලු දෙනා විශේෂයෙන්ම දවිඩ දාතික සම්දානයත් ඒ උතුරේ ක්‍රියාත්මක වෙන අනිකුත් ජාතිවාදී මහජන මන්ත්‍රීවරු ද්‍රවිඩ ජනතාවගේ ගැලවුම් කරුවෝ කියලා පෙනී හිටියට අවසානයේ දේශපාලන පැවැත්මක් පමණයි පවත්වාගෙන යන්නේ. ඉන්දා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සහ ගෝඨාභය ජනාධිපතිතුමා රටේ හැම පළාතකටම එක හා සමානව සැලකීම රජය යටතේ සිදු වෙයි. ඉන්දා මේ තවදුරටත් ත්‍රස්තවාදී හෝ ඉලාම් රාජ්‍යයක් පිළිබඳ විවිධ පුද්ගලින්ගේ මතවාද වලට නොරවටි රට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මම ඇත්තටම අවංකවම මා ජනතාවට දුන්නු පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කිරීම සඳහා මම කැපවීමෙන් යුක්තව වැඩ කරනවා. මගේ වෙන කිසිම අවශ්‍යතාවයක් මට නැහැ. මම යම්කිසි විශ්වාසයක් ජනතාවට දුන්නා. ජනතාව මං කෙරෙහි යම්කිසි විශ්වාසයක් තිබ්බා. ඒ විශ්වාසය ඒ අයුරින්ම කරන්නට තමයි මගේ උත්සාහය. තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කණ්ඩායමක් වශයෙන් තමයි මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට පුළුවන් වෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය විශාල කැපවීමක් කරලා අපිට පුළුවන් වුණා අවසන් කරන්න. ඒ වගේම මේ කාලේ මං හිතන්නේ ඉතිහාසයේ කවදාකවත් නොදකපු සංවර්ධනයක් අපි මේ රටට ගෙනාවා. එහෙම කරලා මේ බොරු ප්‍රචාර වලට රැවටිලා 2015 දී එතුමාව පරාජයට පත් කරන්නට පුළුවන් වුණා. දැන් අපි මේකෙන් තමයි අපි ප්‍රවේශම් වෙන්නට ඕන. අපි කොපමණ වැඩ කළත් ඒ ගැන හරි අවබෝධයක් ජනතාව අතරට ගෙන ගියේ නැතොත් අපිට ජයග්‍රහණය කරන්නට නම් මේ හරි මතවාදයේ ජනතාව අතරට ගෙනියන්නට ඕන. අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ තහවුරු කළ තිබුණු දේශීයත්වය, අපේ කම, අපේ සංස්කෘතිය මේවා සම්පූර්ණයෙන්ම කඩා වැටිලා රට සම්පූර්ණයෙන්ම වෙනත් තැනකට පසුගිය අවුරුදු 5 ගිය බව තමුන්නාන්සලා දන්නවා. අපි ජනතාව අනවබෝධයෙන් වැරදි මතයකට ගියොත් අවසානයේදී කඩා වැටෙන්නේ මේ ප්‍රතිපත්ති මාලාවයි. ඒක කඩා වැටීම තුළ පසුගිය කාලය තුළ සිදුවෙච්ච දේවල් හොඳ උදාහරණයක්. අපි මේවා තමයි පෙන්වලා දෙන්නට ඕන. යන වැරදි මතවාදවලට මුලා වුණු වෙන්නේ ගිය අවුරුදු 5 තුළ වගේ අර සම්පූර්ණයෙන්ම ආපස්සට හැරීමක්. මෙරට සිදුවන පරිසර විනාශය වහම නතර කිරීමට ජනාධිපතිවරයා සහ ග්‍රාමාධිපතිවරයා මැදිහත් විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ළමයි නම් මෙහි නැහැ. හැබැයි ගරු අගමැතිතුමනි, ඔබතුමාගේ දරුවනුත් දරුවන්ගේ දරුවන්ටත් හුස්ම ගන්න තියෙන හුස්ම පොදයි මේ මරලා දාන්නේ.
ඔබ මේ අපේ රටේ කිසිම දරුවෙක් ගැන හිතන්නේ නැහැ කියන්නකෝ. දැන් මේ ඔබගේ දරුවන්ගේ දරුවන් උත් හම්බෙලානේ ඔබ 100 කෙනෙන්නේ. ඒ පුංචි මොනවල් ටික බල්ලා ජීවත් වෙන්නේ මේ රටේ නම් પરම්පරාව කාන්තාරගේ ජීවත් වෙන්නද ඔබතුමාට ඕනේ අගමැතිතුමනි. ඔබතුමා හරි මේකට මැදිහත් වෙන්න. ජනාධිපතිතුමා කියන එක අහන්න නැත්තම් රජයේ කට්ටිය දන්නවා ඒකයි තමයි ඇමතිවරු නිකන් අර ඇටි කෙහෙල් කපු රිලව් වගේ ඉන්නේ. මොකද කට්ටිය ඔක්කොම දන්නවා මේ කාඩ කාඩ සම්බන්ධ කට්ටියද මේ හෝටල් හදන්නේ කියලා. ඉතින් ඒ හිඳ ඇමතිවරුන්ට කරන්න කිසි බලයක් නැහැ මේ විසිරෙන සංශෝධනයත් එක්ක ඒගොල්ලන්ට කියන දේ තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා රටේ ප්‍රධානම පුටුවල ඉන්න කට්ටියගෙන් ඔය සල්ලි ටික කොච්චර ගත්තත් වැඩක් නැහැ. අන්තිමට හුටුස් ගාලා අපි හැමෝම යනවා. ආණ්ඩුවේ වන්දිබට්ටෙන් මේ කරන වන විනාශය පරිසර විනාශය අද දිගින් දිගටම වාර්තා වෙලා තියෙනවා. වෙනත් පුද්ගලයන් පරිසර හානි පිළිබඳව වන විනාශයන් පිළිබඳව වේවා එක්කෝ වෙනත් දේවල් පිළිබඳව එළියට ඇවිල්ලා කතා කරනකොට ඒ රටවල් වල නායකින් ඒ රජයන් මේවට ප්‍රශංසා කරනවා. මේ දේවල් වලට විසඳුම් හොයනවා. නමුත් මේ රටේ ඉන්න නායකයන් ඒවා යටපත් කරන්නයි හදන්නේ කියන එක අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි. නැවත රාජපක්ෂ මර්ධනකාරී යුගය හිස ඔසවගෙන එනවා කියන එක අද අපිට සැකයක් මතුවලා තියෙනවා. තමා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි සුරේෂ් සලේයි මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ පැමිණිල්ල පිළිබඳව සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කරමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පසුගිය 17 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තමන්ට එරෙහිව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බවට පවසමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේයි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් පහත සඳහන් සාවද්‍ය කරුණු සඳහන් කර තිබෙන බවට පැමිණිලි සඳහන් වෙනවා. ඉන් පළමු වෙන්නේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් මැලේසියාවේදී සුරේෂ් සලේ හමු බවට. දෙවැනි කරුණ වන්නේ සහරාන් හෂීම්ට මැලේසියාවට ඉන්දුනීසියාවට සහ ඉන්දියාවට යාමට සුරේෂ් සලේ විසින් පහසුකම් සැපයු බව. තුන්වෙනි කාරණේ වන්නේ ඉන්දියාවේ පුහුණුවකට ගොස් අර්ධ වශයෙන් එම පුහුණුව නිම කර ලංකාවට පැමිණි බවට. හතරවෙනි කාරණේ වන්නේ මෙම සියලු කරුණු පිළිබඳවත් සහරාන් පිළිබඳවත් සුරේෂ් සලේ සතුව දැනුමක් ඇති බවත්, නමුත් කිසිම අවස්ථාවක ඔහු පාස්කු කොමිෂන් සභාවට නොකැඳ වූ බව. මෙම කරුණු සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් මේ සඳහා යොමු කර තිබෙනවා. මේ අතර පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතාද මෙලෙස අදහස් පළ කළා. පාස්කු කොමිෂන් එකේ කොමසාරිස්වරුන්ට කොමිෂනර්ස්ට නිගමනයකට එන්න පුළුවන් ඉදිරිපත් කරන සාක්ෂි අනුව කොමසාරිස්වරුන්ට නඩු අහන්නයි පරීක්ෂණ කරන්නයි දෙකක් කරන්න බෑ. පරීක්ෂණ කරන්නේ CID එක, බුද්ධි අංශය, ත්‍රිවිධ හමුදාව, ඒගොල්ලෝ තමයි පරීක්ෂණ කරන්නේ. එතකොට කොමසාරිස්වරු තීන්දුව දෙන්නේ තමන්ට ඉදිරිපත් කරන සාක්ෂි අනුව. මම ඒකේ සම්පූර්ණම වාර්තාව කියෙව්වා. මේ කොමිසම දෙන්න දුන්න තීන්දුව හැරෙන්න වෙන තීන්දුවක් දෙන්න බෑ. මොකද කොමිෂන් එකට ඉදිරිපත් කළ යුතු සාක්ෂි හුඟක් හංගලා තියෙනවා. දැන් බලන්න සහරාන්ට පඩි ගෙව්වේ 2015 වට කලින්. මේ ගෙවීම සම්බන්ධයෙන් කිසිම සාක්ෂියක් කොමිෂන් එකට ඉදිරිපත් කළා නැහැ. ඒතකොට මේ සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන රජය. නමුත් මේ රජය සහරාන්ට පඩි ගෙවපු සාක්ෂිය, සාරා සම්බන්ධයෙන් සාක්ෂිය ඉදිරිපත් කළා නැහැ. කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු. එළඹෙන උත්සව සමයට අදාළව ඉදිරියේදී සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ග උපදේශන මාලාවක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීම මගින් වෛරසයේ පැතිරීම 64%කින් පාලනය කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ. COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 108 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීම හරහා වෛරසයේ පැතිරීම 64%කින් අවම වන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ. ජනවාරි 29 ලබා දීපු අයට අප්‍රේල් 29 වෙනකොට තමයි දෙවැනි මාත්‍රාව ලබා දෙන්න තියෙන්නේ. හැබැයි අද වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා හැම රටකම
මේ එන්නත් ලබා ගැනීමේ විශාල තරගයක් තියෙනවා. ඒ නිසා මාත්‍රා දෙක ටික දෙනෙකුට ලබා දෙනවට වඩා එක මාත්‍රාව වැඩි දෙනෙකුට ලබා දෙන එක හොඳයි කියලා. මොකද මේ පළවෙනි මාත්‍රාව හරහත් මේ ආසාදනයේ පැතිරීම 67%ක් අඩු වෙනවා කියන එක තහවුරු කරලා තියෙන නිසා එහිඳ දෙවෙනි මාත්‍රාව අපි සූදානම් දැනට එන්නත් ඔගයක් වෙන් කරලා තබාගෙන තියෙනවා. ජනවාරි 29 එන්නත් ගත්තායට දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න කියලා ලංකාවේ සති 10 සහ 12 අතර තමයි දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා දෙන්න කියලා කියන්නේ. ඒ අතර අපිට විශ්වාසය තියෙනවා අපිට දෙවෙනි 105 තොගයක් ලංකාවට ලැබෙයි කියලා. මේ අතර COVID-19 වෛරසයේ හමුවේ එළමෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශයන් ඉදිරියේදී නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඉදිරියේදී අපේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය එළඹෙනවා. ඒ සඳහා අපි දැන් කඩසප්පු වලට යනවා, සව සංවිධානය කරන්න ලෑස්ති වෙනවා. නමුත් මම හිතනවා අපි අවුරුදු ගිය අවුරුද්දෙත් අපිට සමරන්න බැරි වුණා. ඉතින් මේ අවුරුද්දෙත් සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉතාමත්ම සෞඛ්‍ය පුරුදු වලට අනුකූලව සමරන්න කියලා මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ සඳහා අවශ්‍ය උපදෙස් අපි නුදුරු දවස් කිහිපෙදීම නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින් 58 දෙනෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. අදාළ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 114 දෙනෙකු පසුගියදා PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 58 දෙනෙකු මෙලෙස ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. රටවට අපවත් කිහිපයක් දැන් කෙටියෙන් බලපත්‍රයක් නොමැතිව හැටන් ඔයට ජලය ගලා බසිනා කුඩා ඇලපහරක් හරස් කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි ප්‍රධාන ජාවාරම්කරුවෙකු ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු වටවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලබා දුන් සංකල්පීය මගපෙන්වීම මත ආරම්භ කෙරුණු ෂේක් හෑන්ඩ්ස් ෆස්ට් යුද හමුදා අභ්‍යාසය සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. කාන්තාවන් 30 අතර ඇති වූ ගැටුමකින් එක්කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව හැටන් දිඹුලපතන පොලිසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ෆොරෙස්ට් ක්‍රීක් වතු යායේ පදිංචි කාන්තාවක් වන අතර පහර දුන්නේ යයි කියන කාන්තාවන් දෙදෙනා එකම පවුලේ මව සහ දියණිය බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමන් වෙත ලැබුණු තොරතුරක් මත මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ මද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින පුද්ගලින් 5 දෙනෙකු පරීක්ෂා කිරීමේදී එම පුද්ගලින් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. රිදීගම පොලිස් බල ප්‍රදේශයේ කිරිබත්ගල්ල උඩකන්ද ග්‍රාම සේවා වසමේ ලඳු කැලෑවක පිහිටි නිවසක භූගතව පවත්වාගෙන යන ලද නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට රිදීගම පොලිසිය සමත්ව තිබෙනවා. මේ දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෝවා වගාවිතා සාර්ථකව සිදු කරන අතර එම වගාකරුවන්ගේ අඩුපාඩු පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මන්නාරම පෙරියගම්හි ඉදිකරන ලද පළාත් බද නීතිපති නිලනිවස නීතිපති දප්පුලද ලිබේරා මහතා අතින් අද පෙරවරු වී විවෘත කෙරුණා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ පැමිණීම සීමා වී ඇති අතර උඩවලව ඇත්තතුරු සෙවනේ දිනක ආදායම රුපියල් 2000ක් දක්වා පහළ ගොස් ඇති බව එහි පාලනාධිකාරිය පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පවතින ශුද්‍ර මූල්‍ය සමාගම් විසින් ලබා ගන්නා ණය සඳහා අධික පොලියක් අය කරන බවත් එලෙස ජනතාව පීඩාවට පත් කරන ශුද්‍ර මූල්‍ය ආයතන තහනම් කරන ලෙසත් ඉල්ලා අද කදුරුවෙල නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණා. අනුරාධපුර පුසියන් කුළුඹ විද්‍යාලයේ ඉගෙනුම ලබන පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසු දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම පසුගියදා අනුරාධපුර අභයගිරි විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කල්ලංචි රතනසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.